අද විශේෂයෙන් අපි යෝජනාවක් සම්මත කරගත්තා ළඟේන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයා විය යුත්තේ වෙන කවුරුත් නොවේයි අපේ පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා යන වග ගම්පා දිස්ත්‍රික් පළාත් පාලන සංසදය අද ඒකමතිකව යෝජනාව සම්මත කරගත්තා. විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන අද මේ රටේ සියලුම ආගම් වලට පොදු නායකයෙක් ඉන්නවා. සියලුම ජාතීන් වලට පොදු නායකයෙක් බිහි වෙලා ඉන්නවා. ඒ සියලුම ජාතීන්ට සියලුම ආගම් වලට පොදු නායකයා වෙන කවුරුත් නෙවෙයි අපේ පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමා. එහෙමනම් අද අපි අපේ පක්ෂයේ සියලුම නායකාධිකාරීන්ට කියනවා ටයිකෝට් ඇඳගෙන කැරකෙන පුටුවල සීතල කාමරවල සඳළු තලයට වෙලා ඉඳලා ගම්මට්ටමේ බිම්මට්ටමේ මිනිස්සුන්ගේ හදවතේ ඉන්න ජනාධිපති ධුර අපේක්ෂකය තෝරන්න බෑ. අයි බොහොම පැහැදිලිව කියන සියලුම දෙනාට එන්න වැඩබිමට එන්න ගොවිබිමට නගින්න බස් එකට යන්න කෝච්චියේ මේ හැමතැනම ඉල්ලන්නේ මේ සැරේ සජිත් ප්‍රේමදාස මැතිතුමාවයි. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා වෙන නායකයෝ ගැන අපිට කිසිම අදහසක් නැහැ. බිම්මට්ටමේ හෘද සාක්ෂියට එකගොල්ලෝ අපි කතා කරුවොත් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාව පමණයි. ඒ වගේම තමයි අපි දන්නවා අපි ලෑස්ති මේ සටනට අපි කවුරුන් හෝ වේවා අපේක්ෂකත්වයෙන් නොදෙන තැනට එනවා නම් දෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නොදෙන තැනට එනවා නම් අපිටත් හොඳට හුරුයි වීදි සටන්, අපිටත් හොඳට හුරුයි සටන් පාට, අපිටත් හොඳට හුරුයි කඳුළු ගෑස්. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන්ව පාරට බස්සලා මේ අපේක්ෂකත්වය ලබා ගන්න අතුරු අපි සටන් කරනවා. මේ සටන අපි ජයග්‍රහණයකින් මිස ආපස්සට පරාජයකින් හරවන්නේ නැති කියන පණිවිඩයක් ලබා දෙන්නට ඕන. ඒ වගේම තමයි මේ පින්තු මන්ත්‍රීතුමාලා කිව්වා වගේ අපේ කැලණියේ විපක්ෂ නායකතුමා මෙතන ඉන්න අපිට වඩා හොඳට කියයි මේ නායකයෝ කියා ගන්නා වූ ආගන්තුක කුරුල්ලෝ ඇවිල්ලා දිස්ත්‍රික්කේ දැන් වහලා ඉන්නවා. මේ වහපු කුරුල්ලෝ දැන් කටට නිවලක් නැහැ වගේ කියවනවා. බොහොම පැහැදිලිව කියනවා ওই නායකයාට ওই මහත්තයාට 2010 එතුමා ජනාධිපතිවරණයට ඉල්ලද්දී සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි හම්බන්තොට දිස්ත්‍රික්කේ නායකත්වය දුන්නේ. එක්සත් ජාතික පක්ෂයේ බිම්මට්ටමට ගිහිල්ලා එතුමාගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් බිම්මට්ටමට ගියේ සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමා. එහෙව් කරු නායකයාට තමයි අද ඔය ගරහන්නේ. කුහකකම, අදිමානසිකත්වය, පලිගැනීම, වෛරී ප්‍රකාශ පැත්තකින් තියන්ඩ ඔබතුමත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තරං කරන්න ඕන ගම්පා දිස්ත්‍රික්කයෙන්. අපි එදාට බලමු කොහොමද පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු එතුමාව ජයග්‍රහණය කරවන්නෙත් අපි, හැබැයි පරාජයපත් කරන්නෙත් අපි කියන පණිවිඩය අපි එතුමාට දෙන්න ඕන. පොලිස්තුමා.